ඇසළ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන ඇසළ පෙරහැර සංදේශ දියවඩ නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ඊයේ සිදු කෙරුණා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරහැරේ ගමන් කළ අලියතුන් සංකේතවත් කරමින් සින්දු ඇත් පැටවාට පළතුරු සංග්‍රහයක් සිදු කිරීමද ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා. ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවයි. පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණා. ඇසළ පෙරහැර බහරේ මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කරනු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ සම්පාදනය කළ පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථය පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ශාසනය සංඝරත්නය හා ඊට අදාළ සම්ප්‍රදාය ඉතින් ප්‍රධාන සම්ප්‍රදාය හැටියට සැලකුවේ මේ පෙරහැර. ඉතින් විවස්ථාවෙන්ුත් මේ පෙරහැර ආරක්ෂා කරලා දීලා තියෙනවා. ඉතින් ආණ්ඩුවටත් යුතුකමක් තියෙනවා මේ පෙරහැර හැම අවුරුද්දෙම පවත්වන්න. ඒකෙන් අපිට ඈත් වෙන්න බෑ. විධායකට ඈත් වෙන්න බෑ. ව්‍යවස්ථාදායකට ඈත් වෙන්න බෑ. අධිකරණයට ඈත් වෙන්න බෑ. පරිපාලනයට ඈත් වෙන්න බෑ. පළාත් සභාව වලින් ඈත් වෙන්න බෑ. නගර සභා හා පළාත් පාලන ආයතන වලින් ඈත් වෙන්න බෑ. අලියතුන් ගැන ප්‍රශ්නයක් තියෙනවා. මමත් පිළිගන්නවා අපි අලියතුන් ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඕකයි මම ඉතින් අවුරුදු 40ක්ම කිව්වේ. දැන් මම විශේෂ කියන්න ඕනන්නේ. ඒත් අපි මේ ප්‍රශ්නේ හැම එකටම අවධානය යොමු කළා. අපි වෙනම සාකච්ඡාවක් අපේ ලේකම්තුමා එක්ක පවත්වන්නම්. ඒ වගේම අලියතුන්ගේ සුබ සාධනයත් හීලෑ අලීන් ලබා ගැනීමේ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කළ අනෙක් කණ්ඩායම එක සාකච්ඡා කළ ඒ කියන්නේ ක්‍රියාකරණය මම පාර්ලිමේන්තුවටත් ඒ පිළිබඳ දැනුම් දෙන්නම්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.